මට මේකට තියෙනවා යෝජනාවක් කරන්න. මං හිතන්නේ මේ යෝජනාව මොකද අපි බලනකොට පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව අපි කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව අපි ක්‍රියා කරනවා. එක පැත්තක් තමයි නීති අනුකූල. ඒ නීති අනුකූල පදනම තමයි මම දැන් මේ ප්‍රකාශ කරේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරනකොට අපි මේ අද නියෝජනය කරනවා ගාලු දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරු සහ සමහර දිස්ත්‍රික් සංවිධායකවරු. ඉතින් අපි ඒකමතිකව අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මේ එකඟ වෙලා තියෙන්නේ, ඇවිල්ලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරනවා නම් අපි අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්න ඕනේ බහුතර කැමැත්ත අනුව. ඉතින් මම කැමතියි. දැන් මෙතන මම හිතන්නේ රූපාණිය තියෙනවා, දසත තියෙනවා, සිරස තියෙනවා, ස්වර්ණ වාහිනිය තියෙනවා, හිරු තියෙනවා, ඩේලි මිර ඔන්ලයින් තියෙනවා. මේ ඔක්කොම මාධ්‍ය මෙතන ඉන්නවා. මම අභියෝගයක් කරන්න මේකට විසඳුමක් හැටියට, ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් හැටියට. ඒ මොකද්ද ඒ විසඳුම? අපි සියලු දෙනාම එක්කව වෙලා අපේ දැන් ගරු සභාපතිතුමාට වාරණ නියෝගයක් තියෙනවා. එතුමාට ක්‍රියා කරන්න බැහැ. මං හිතන්නේ 18 වෙනකන් 18න් පස්සේ උසාවියේ මොනවද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. නමුත් අපේ වැඩබල ලේකම්තුමා ඉන්නවා. ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි සියලු දෙනාම සංවිධායකවරු, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු එක තැනකට අපි ගේන්න. ඒ සියලු දෙනාට අපිට ආරාධනා කරන්න පුළුවන් එන්න කියලා. කරලා නිමල් සිරිපාල ඇමතුමාට, මහින්ද අමරවීර ඇමතුමාට, ලසන්තලගේ වන්න ඇමතුමාට, දුමින්ද දිසානායක මන්ත්‍රීතුමාට, ඔය ඕන කට්ටියකට එතනට එන්න පුළුවන්. ඇවිල්ලා අපි සියලු දෙනා මාධ්‍යයට අපි ඒක විවෘත කරන්න ඕන. පැහැදිලිව මාධ්‍යයට විවෘත කළා සංවිධායකවරුන්ගෙන් සහ සියලුම සංවිධායකවරුන්ගෙන් විවෘත වහන්න ඒගොල්ලන්ගේ අදහස කුමක්ද කියන එක. මේ අධිකරණවල දෙන නීති රීති, අධිකරණ දෙන තීන්දුවලට අපි ගරු කරලා ඒක එහෙම යන්න දෙන්න. නමුත් පක්ෂයක් හැටියට අපි සියලු දෙනාම කොහෙද ඉන්නේ කියන එක, අපේ පාක්ෂිකයෝ කොහෙද ඉන්නේ කියන එක, අපේ සංවිධායකවරු කොහෙද ඉන්නේ කියන එක මේ රටට දැන ගැනීම ඉතාමත් වැදගත්. ඒ බහුතරය කොහෙද තියෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේකට බය වෙන්න දෙයක් නැහැ. එතුමාලා හිතනවා නම් එතුමාලට ඒ බහුතරය තියෙනවා කියලා, එතුමාලාගේ හෘද සාක්ෂියට අනුව එතුමාලා තීන්දුව කරලා තියෙනවා නම් මේ කරන එතුමාලා කරන ක්‍රියාදාමය හරි කියලා බය නැතුව එන්න මේකට. ඉතින් මේ අභියෝගය මම බාර දෙනවා සිරස නාලිකාවට හෝ හිරු නාලිකාවට. මේක ගන්න මේ අභියෝගය. අරගෙන මේක ලෑස්ති කරන්න. දැන් අර සජිත් ප්‍රේමදාසගේ, අන්න කුමාර දිසානායකගේ අර විවාදය වගේම මේකත් ගන්න. මේක අරගෙන අපි අපේ සංවිධායකවරු සියලු දෙනාටම අපි අපේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඔක්කොමලට කැඳවීමක් කරන්න, ඔක්කොමලට ආරාධනයක් කරන්න එන්න කියන කළා. මාධ්‍යට විවෘත කළා. අපි බලමු ඒ කට්ටිය දෙන තීන්දුව මොකක්ද කියන. නෑ මෙහෙමයි, පැහැදිලිවම මෙතන කුමන්ත්‍රණයක්නේ මේක. මේකේ කුමන්ත්‍රණේ තියෙන්නේ මෙහෙමයි. මම දන්න විදිහට දැන් අපි මේ තත්ත්වයට උද්ගත වෙන්නේ ඉස්සෙල්ලේ නම් මාස 4ක කාලයක් තුල අපි සාකච්ඡා කළා මේ විශාල සන්ධානයක් හදන්න. මේ සන්ධානයේ හැදීමේ සාකච්ඡාවේ අන්තිමට නිම වුණ තැනක් තියෙනවනේ. මේ නිම වුණ තැනේ ඉඳන් තමයි මේ ප්‍රශ්නේ ආරම්භ වුණේ. දැන් මේක නිම වුණ තැන තමයි අන්තිමට ඒගොල්ලන් කිව්වා, ඒ උදවිය කිව්වා පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු 45ක් 50ක් එනවා කියන එක. එතකොට පොහොට්ටුවේ මන්ත්‍රීවරු 45ක් 50ක් ඇවිල්ලා අපේ සන්ධානයට එක්කහුවෙලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට එක්කහුවෙලා, නමුත් අපේ සභාපතිතුමාට ඒ සන්ධානයේ නායකත්ව මණ්ඩලයට එන්න බෑ කියලා. දැන් පැහැදිලිව මේක මාර වැඩක්නේ. මේක දැන් අපේ ගෙදරට ඇවිල්ලා, හරිද, මේ අපේ ගෙදර දවසක් ඉන්න කියලා ගෘහමූලිකව පන්නලා දාලා ඒගොල්ලන් ඉන්නවා. ඒ වගේ කතාවක්. ඉතින් අපි ඉතාමත්ව සත්භාවයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාවත් මාරු කරා. ඒ ව්‍යවස්ථාව මාරු කරලා විධායක සභාව කැඳවලා විධායක සභාවෙන් අවසරය ගත්තා. මේ ඔක්කොම කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ඔක්කොම පියවරෙන් පියවර ඔක්කොම කරා. නමුත් මේකේ ලස්සන වැඩේ තියෙන්නේ මෙහෙමයි. මේක තව කතාවක් තියෙනවා මෙතන. දැන් පොහොට්ටුව මේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ තුනට බෙදිලානේ. ඒකනේ ඒගොල්ලන්ගේ ක්‍රමවේදය. එතකොට එක කොට්ටාසයක් පොහොට්ටුවේ ඉන්නවා, තව කොට්ටාසයක් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක යනවා, අනිත් කොට්ටාසය අපිට දෙනවා. එතකොට මේ ලොකු පොහොට්ටුවේ සැලැස්මක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම කරනවා නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 50ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවනම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කට්ටිය එළවන්න වෙනවා. නැත්තම් මෙච්චරකල් මේ අවුරුදු ගාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් දේශපාලනය කරපු අපේ සංවිධායකවරු, අපේ පාක්ෂිකයෝ ඔක්කොම අපි පාවා දෙනවා.
කවුරුත් නැතිකොට ඒ කට්ටිය තමයි මේ පක්ෂේ මේ ඉදිරියට ගෙනාවේ. ඉතින් මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගැටලුව ඒක තමයි. අද පොහොට්ටුවේ 3 කණ්ඩායමට පොහොට්ටුව වශයෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ. ලංසෑමතුමාලාගේ ඔය ඔක්කොම ලාගේ කට්ටිය තමයි ඒ. ඉතින් ඒගොල්ලන් තැනක් හොයනවා. ඉතින් වෙන හොඳ තැනක් නැහැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ව්‍යුහය. මේ රට තුල එදත් අදත් හෙටත් තියෙන ව්‍යුහය වෙන කාටවත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයට ව්‍යුහයක් නැහැ. හරි? ඉතින් ඒ නිසා මේ මේක පැහැදිලි කුමන්ත්‍රණයක්. මේ පොහොට්ටුවේ 50කට ඇවිල්ලා මේක ඉඳලා මේක වෙන තැනකට ගෙනියලා එල්ලන්න තමයි මේ හදන්නේ. හැබැයි ඒ එල්ලනකොට අපේ සභාපතිවරයා සහ අපේ පක්ෂේ නැති කරලා තමයි ඒක කරන්නේ. ඉතින් ඒකට කොහෙත්ම අපේ සංවිධායකවරු සහ අපේ පාක්ෂිකයන් කවුරුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඇතුළේදී මේ සම්බන්ධව ඔබතුමාලගේ පැත්තෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනද? ඔව් ඉතින් දැන් අපි මෙහෙමනේ දැන් මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ දැන් මේ උසාවි නිවාඩුනේ නේ. අප්‍රේල් 5 සිට අප්‍රේල් 18 වෙනිදා දක්වා උසාවි නිවාඩු. ඉතින් අපි අධිකරණයට ගිහිල්ලා ඇත්තටම අපිට කරු දක්වලා කරන්න දෙයක් නැහැ. මොකද වැකේෂන් කෝඩ් තියෙන්නේ. මේ නිවාඩු කාලය තුල ඒව කරන්න ක්‍රියාදාමයන් බෑ. නමුත් 18 වෙනිදා තව එක නඩුවක් එනවා. 18 වෙනිදා තව නඩුව අනිත් නඩුව 24 වෙනිදා එනවා. ඉතින් අපි ඒ අවශ්‍ය අධිකරණයට ගරු කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්න සූදානමින් ඉන්නවා. නෑ මේක මේ නඩු ගන්න සූදානමට ඔබතුමාලගේ බලපෑමක් වෙනවා නේද? පැහැදිලිවම බලපෑමක් වෙනවා. නමුත් අපි 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 බලාපොරොත්තු වෙනවා, අපි විශ්වාස කරනවා මේ අර්බුදය ගරු අධිකරණයෙන් අපිට නුදුරු අනාගතයේ අපිට විසඳ ගන්න පුළුවන් කියලා. දැන් අපේ කාර්යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අතුරු අරන් ගිහිලා තිනවා පිරිසක්. දැන් අපේ ලේකම්තුමා දුෂ්පන්ත මිත්‍රපාල මැතිතුමා ගිහිල්ලා දැන් ඒකට පැමිණිල්ලක් දාලා තිනවා. දැන් දවස් දෙකක් ගියා ඒක ගැන මේ විමර්ශනයක් කරන්න. නමුත් ඒ යතුරු අරන් ගිය පාර්ශවයේ එතනට එන්නේ නැහැ. දැන් අපේ වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ කාර්යාලය එතන තියෙනවා, විශේෂයෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය. අපේ රෝයි මහත්මයා එතුමාලගේ පඩි ගෙවන්න තියෙනවා. ඒගොල්ලන්ගේ බෝනස් ගෙවන්න තියෙනවා. ඒ කිසිම දෙයක් කරගන්න විදියක් නැහැ. ඉතින් මේ නාදුරණන නීත්‍යානුකූල නොවන අත්පත් කිරීමක් කරගෙන ඉන්නවා. ඉතින් මම පොලිසියෙන් පොලිස්පත්තුමාගෙන් මම විශේෂ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා පොලිස්පත්තුමනි මේ ගැන පොඩ්ඩක් බලන්න. බලලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ප්‍රධාන කාර්යාලය බාරව ඉන්නේ අපේ මහලේකම්තුමා. එතකොට මේ මහලේකම්තුමාට තමයි මේ වගකීම ඉන්නේ. අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාට මේ එතුමාට බාරව තියෙන දේ එතුමාට ආරක්ෂා කරගන්න අපිට අවස්ථාවක් ලබා දෙන්න. මොකද දැන් අපි නාදුන පිරිසක් තමයි මේ අතුරු දාරන් ගිහිල්ලා මේ භුක්තිය විඳින්නේ. ඉතින් ඒක නරකක් නැහැනේ. ඒක හොඳයිනේ. එතුමත් අපේ හිටපු මහලේකම්තුමා එතුමායි පක්ෂයයි අතර දැනට උසාවියේ නඩුවක් තියෙනවා. නමුත් ඉතින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාට විවෘත ආරාධනයක් කරලා තියෙනවා. එතුමාට ඕන නම් පක්ෂයට ඇවිල්ලා මේ වැඩ කරන්න පුළුවන්. ඒක කිසිම මේ බාධාවක් ගැටලුවක් නැහැ. එතුමත් මේ සම්බන්ධයෙන් හරි විග්‍රහයක් කරානේ. මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ. ඉතින් එතුමා කියන එකයි අපි කියන එකයි දෙකම එකයි.